අපේ රටේ විතරක් නෙවෙයි දකුණු ආසියාවේම විශාලතම ණය දෙන සමපකාර සමිතිය තමයි අධ්‍යාපන සමපකාර සමිතිය. මොයන්ට සමාජිකයින් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම මාසිකව මේ සමිතිය සඳහා මිලියන 10කට වැඩි ප්‍රමාණයක් මුදල් කලා එනවා. මේ සමිතියේ 2016 මැයි මාසේ 14 වෙනිදා තිබුණු නිලවර්ණයේ රට පුරාම නියෝජිත 317ක් දෙනාගෙන් 290 දෙනෙක් එක් දෙනෙක් තෝරාගෙන 92ක ජයග්‍රහණයක් ලැබුවේ ලංකා ගුරු සේවා සංගමයේ. ඉන් අනතුරුව අපි ජුනි මාසේ 11 වෙනිදා අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තේරීපත් වුණා මහසභාව කැඳවලා. එතෙන් සිට අපි මේ සමිතියේ පාලන කටයුතු කරගෙන ආවා. වල්වැදිලොත් වින්න මේ සමිතියේ ජෝන්ස්ටන් ප්‍රනාන්දුත් මහින්ද රාජපක්ෂගේ නීති විරෝධී අතුරුපාලක මණ්ඩලයක් තුල වසර 5කට ආසන්න කාලයක් තිස්සේ සම්පූර්ණ හොර ගුහාවක බවට පත් වෙලා තිබුණු මේ සමපකාර සමිතිය, ඒ වගේම මෙහි සංවර්ධන කටයුතු සියල්ල ඇනහිටලා තිබුණු මේ සමපකාර සමිතිය මිලියන 50,000කට ආසන්න ප්‍රමාණයක් මුදල් මේ සමිතියේ මුදල් ගලායීම නැත්නම් මේ සමිතියේ මූල්‍ය වර්ධනය ඇනහිටලා තිබුණා මේ කාල සීමාව තුළ පාඩුවක් සිදුලා තිබුණා මේ සමිතියට. එවැනි සමිතියක් අපි ගෙවුණු මාස අවුරුදු දෙකකට ආසන්න දෙකකට මදකට වැඩි කාල සීමාව තුළ ඉතා හොඳින් මේහි පාලන කටයුතු කරගෙන ආවා. ඒ අතරේ එවකට පැවතුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සහයෝගයේ සහිතව විශේෂ මෙහි නායකින්ගේ සහයෝගයේ සහිතව මේ සමිතිය ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ අධ්‍යාපන සමපකාර සමිතියේ ශාඛාවේ නිලධාරීන්ගේ ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සේවක සංගමේ ශාඛාවේ නිලධාරීන්ගේ සහයෝගයේ සහිතව මේ දූෂිත සේවකින් 14ක්ගේ සහයෝගයේ සහිතව එළියෙන් මේකට නඩුවක් දමනු ලැබුවා සාමාජිකයින් 4 දෙනෙක් විසින්. ඔවුන් පිළිබඳව සොයා බලද්දී මේ 4 දෙනාගෙන් මේ 4 දෙනාම විවිධ වංචා දූෂණ වලට සම්බන්ධ, ඒ වගේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ දේශපාලන පරිගැණීම් පත්වීම් ලැබපු අය, ඒ වගේම විවිධ වෘත්තීය සමිති වල කටයුතු කරද්දී ඒ වගේ වංචා දූෂණ වලට සම්බන්ධ එවැනි පිරිසක් තමයි මේ නඩුවට සම්බන්ධ වෙලා තිබුණේ. කෙසේ වෙතත් ඔවුන් මේ නඩුවේ පාර්ශව කරු වුණාට ඇත්තට මේ නඩුව දැම වෙන කවුරක්වත් නෙමෙයි. මේ සමිතියේ ඉන්න දූෂිත සේවකින් 14ක් විසින් ඒක අපි දැක්ක උසාවියේදී මේ අධිකරණ හැම දිනයකටම මේ දූෂිත සේවකින් මේ නඩුව වෙනුවෙන් මේ නඩුව සඳහා සහභාගී වුණා. මේ නඩුව දිනවලට උසාවියට සහභාගී වීම ආරාම අපි ඒක දැක්කා. කවුද මේ නඩුවේ ඇත්ත පාර්ශව කරු කියන කාරණේ දැක්ක. කෙසේ වෙතත් මේ සියල්ල මේ සියලු උත්සාහයන් පරාද කරලා අද වෙනකොට මේ නඩුව ඉතා හොඳ තීන්දුවක් ලබා දීලා තිබෙනවා. මේ වාරණය මාස දෙකකට ආසන්න කාලයක් තිබ්බේ, අධික කාලයක් තිස්සේ තිබුණු මේ වාරණය අද දවසේදී කොළඹ දිසා අධිකරණය විසින් විසුරු ආරින්න කටයුතු කරලා තිබෙනවා. අපි හිතනවා ඒක මේ රටේ අධ්‍යාපන සමපකාර සමිතියේ සමාජිකින් ලක්ෂ 2කට ආසන්න පිරිස ලැබපු ජයග්‍රහණයක්. ඒ වගේම මේ සමිතියේ 800කට ආසන්න සේවකින්ගෙන් සාක්ෂි බහුතරය මේ දූෂණ වංචාවලට විරුද්ධ මේ සමිතියේ සංවර්ධනයට කැමති, මේ සංවර්ධනය වෙනුවෙන් තමන්ගේ දාදිය මහන්සිය හෙලන්න කැමති පිරිස්වල අතිමහත් සතුටට හේතු වෙනවා නිසැකයි. ඒ වගේම අපි අවධාරණය කරනවා මේ නඩුවලට සම්බන්ධ වෙමින් මේ සමිතියේ ඉදිරියට මේ සමිතිය සංවර්ධනයට බාධා කරන්න කටයුතු මේ කරපු මේ සමාජිකින් ඉදිරියේදී අධ්‍යක්ෂ මණ්ඩලයේස ඔවුන්ට ගත යුතු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමටත් අපි පසුබටවන්නේ නැහැ. ඒ වගේම අපි ඉදිරියේදී මේ අදාළ සේවකින් විශේෂයෙන් මේ දූෂිතයින් ඔවුන්ගේ දූෂණ වංචාවලට එරෙහිව විවිධ විනය ක්‍රියාමාර්ග අවසන් අධීරයේ තිබුණේ ඒ නතර වෙලා තිබුණු විනය ක්‍රියාමාර්ගත් ඉදිරියේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරියට ගැනීමට નિયમિતව තිබෙනවා කියන කාරණේත් අපි අවධාරණය කරා. ඒ වගේම අධ්‍යාපන සමපකාර සමිතියේ ලක්ෂ 2කට ආසන්න සමාජිකයින්ගේ 800කට ආසන්න සේවක මහත්මීන් අපි ඉල්ලා සිටිනවා තවදුරටත් මේ වංචනිකයින්ට දූෂිතයින්ට මේ සමිතිය වලපලට යවන්න ඉඩ තියන්නේ නැතුව, මෙවැනි කටයුතු වලට තවදුරටත් ඔබේ සහයෝගය කිසිසේත්ම ලබා දෙන්නේ නැතුව මේවට එරෙහිව නැගී සිටින්න පෙරමුණ ගන්න මේ සමිතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයත් ඒ වගේම ලංකා ගුරු සේවා සංගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග අත්වල බැඳ ගන්න කියලාත් අපි මේ මොහොතේ ඉල්ලා සිටිනවා.